අයිබෝන් වීඩියෝ එකේ මොනගොල්ලන් ඉඩ්බැක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි බැංකු ලෝන් එකක් ගැනීමට ප්‍රථමයෙන් කියන්නේ වා බැංකුව දිහිලා බැංකුවේ ණය කනුමත වීමට කලින් කොහොමද බැංකුව මගින් ණය වාර්කය හදන්නේ ඒ වගේම කොහොමද බැංකුව මගින් පොලි හදන්නේ ඒතර වාට දෙන පොලි රේට් එක අනුව කොහොමද ණය මුදල తీරෙන්නේ අන්නේ යනාදි සාධක ණය වාර්කය ණය පොලිය එතකොට කාලේ අවසාන දෙකම අපේ මුළු මුදල ඔයා ගන්න ණය මුදලට අමතරව ගෙවන මුදල යනාදි වශයෙන් දැනගැනීම සඳහා තමයි ඔයගොල්ලන්ගේ දැනුමට යමක් එක්කිරීම සඳහා තමයි මම මේ වීඩියෝ නිර්මාණය කරන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද ණය වාරිකයක් හදන්නේ ණය පොලියක් හදන්නේ කොහොමද කියලා ගිහිල්ලා බලමු ඉදිරියට. මුලින්ම අපි ටයිප් කරගන්නවා annual interest. annual interest. ඊළඟට අපි ටයිප් කරගන්නවා number of years ඊට පස්සේ අපි ටයිප් කරගන්නවා number of payments ඊට පස්සේ අපි ටයිප් කරගන්නවා loan amount ඔයගොල්ලන්ගේ දැනගැනීමේ පහසු සඳහා තමයි මේ විදියට නම් ටික print කරන්න amount ඊට පස්සේ අපි ටයිප් කරගන්නවා monthly installment. එතකොට මේ installment monthly installment කියන එකට ඇතුළත් වෙනවා interest එකයි නැත්නම් පොලියයි ණය වාරිකයයි දෙකම. right? ඊට පස්සේ අපි ගමු total කියලා. මේ total කියලා එකකින් කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නේ future value නැත්නම් අනාගත අගය. ඉතින් අනාගතේ කොච්චර මුදල ඔයා ගෙවන්න බලාපොරොත්තු වෙනවද කියන එක. ඊට පස්සේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ගන්න ණය මුදලේ loan interest එක 113යි. 113යි නැත්නම් 13% කියලා කිව්වොත් number of years අපි දෙනවා දෙකක්. ඔයාට බැංකුවෙන් කියනවා ඔයාගේ ණය ඔයාට ලබා දෙන ණය මුදල ලක්ෂ දෙකයි අපි එක දාන loan amount එකට තියෙන පොලිය ණය මුදල සඳහා තියෙන පොලිය අවුරුදු දෙකකට 113යි. number of payment. තෝර number of payment ගන්න අවුරුදු දෙකයි නම් අවුරුදු දෙකයි නම් අවුරුදු දෙකට මාස කීයද කියලා බලන්න අපි වැඩි කරනවා 12යි. එතකොට අපිට එනවා මාස 24ක්. දැන් අපි හොයන්න යන්නේ මන් අපිට දීලා තියෙන annual interest එක number of years තෝර number of payments loan amount කියන්නේ වර්ෂයට අදාළ පොලිය දීලා තිනවා ඒ වගේම කොච්චර අවුරුදු ගාණක් කියවන්න ඕනේද කියලා දීලා තිනවා ඒ වගේම කොච්චර මාස ගාණක් අපි කියවන්න ඕනේද කියලා අපි කැලකියුලේට් කරා මොකද අපි කියවන්න සමහර සැලරි වෙනින් බුණ අපිට එකවර කියවන්න බැරි හින්දා තමයි නම්බර් ඔෆ් පේමස් ගොඩක් වෙලාවට බැංක් වලින් හදන්නේ වාරික ගාණ හදන්නේ මාස වශයෙන් ඒක වල හැමෝම නෝමලි දන්න දෙයක් එතකොට loan amount එක ඇවිල්ලා ලක්ෂ දෙක. ඒ කියන්නේ වගේ ණය මුදල ලක්ෂ දෙක යන මුදල් වෙලා තියෙනවා. එතකොට අපි බලමු මාසෙට අදාළ වාරික මුදල. ඒ කියන්නේ වාරික මුදල සහ පොලිය. පොලිය එකතු. ඒ කියන්නේ කොච්චර ගාණක් වාගේ පඩියෙන් කැපෙනවද නැත්නම් සැලරියකින් කැපෙනවද කොච්චර ගාණක් payment කරන්නද. ඒක අපි ගන්නෙ සමාන ලකුණ ගාලා PMT කියලා function එකක් තියෙනවා. PMT ඔයාලා පේනවා PMT කියන ෆන්ක්ෂන් එක. අපි ඒක ක්ලික් කරලා පළවෙනිටම කරන්නේ මෙතන තියෙන annual interest එක 113. ඒක අපි බෙදනවා 12යි. right 12න් බෙදලා ඊට පස්සේ අනුපාතය 12න් බෙදනවා කියන්නේ එක මාසයකට තියෙන පොලිය අනුපාතය ගන්නේ කිරීම. ඊට පස්සේ මේකේ තියෙන විදියට කමාවක් දාලා payments month කියන එක. right number of payments month. number of payments month දීලා අපි ළඟ දෙනවා කොච්චර ණය මුදලක්ද. කොච්චර ණය මුදලක්ද. ඉතින් කොච්චර ණය මුදලක්ද කියන එක දුන්නට පස්සේ ඔයා මේ ආකාරයට bracket එක close කරාම close කළේලා enter button එක ගැඹුම් බවම ඔයාට එනවා මාසෙට කොච්චර ගාණක් ගෙවිය යුතුද කියන එක. එතකොට මෙතන වට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
මෙතන ඉන්නේ මයිනස් එක නැත්තම් ඍණාගයක් අපි ඍණ නැති කරගන්න පුත කරන්නේ මේ PMT කියන එක ඉස්සරහම ඍණ ලකුණ යොදවන්න. ඒතර වෙනවා කොච්චර වාරිකයක් ඔයාට ගෙවන්න තියනවද කියන එක. කියන්නේ මාසෙට කොච්චර ගාණක් යපෙනවද කියන එක. අපි බලමු ඔයා ගෙවන්න මාස 24කට නම් 9508 ගානේ ඔයා කොච්චර ගණනක් අවුරුදු දෙක අවසානයේ ගෙවන්නේ මොකක්ද කියන එක. ඉතින් අපි ඒක ගණනය කරන්නේ සමාන ලකුණ ගහලා monthly installment. ඒ කියන්නේ මාසෙට ගෙවන ගාණ වැඩි කරනවා මාස ගණන. එතකොට අපිට වෙනවා ඔයා කොච්චර ගාණක් අවුරුදු දෙක අවසානයේදී ගෙවලා තියෙනවා කියලා. එතකොට අවුරුදු දෙක අවසානයේදී ඔයාට දැන් බලා ගන්න පුළුවන් ඔයා අනුමත ණය මුදලට වඩා කොපමණ ප්‍රමාණයක් අනුමත ණය මුදල ලක්ෂ 2යි ලක්ෂ 2කට වඩා කොපමණ ප්‍රමාණයක් ඔයා ගෙවලා තියෙනවා කියලා. ඔයා 28200ක් ගෙවලා තියෙනවා. ඉතින් ඔයා මේ වගේ දෙයක් ඔයාගේ Excel එක හදාගත්තොත් 113 නැත්නම් ඔයා වෙනස් කර යුතුන්නේ සමහරලාට ඔයා වෙනත් ණය මුදලක් මේක ගන්න ලබනවා නම් ලක්ෂ 5ක ණය මුදලක් ඔයාට අනුමත වෙනවා නම් අවුරුදු 4කට අනුමත වෙනවා නම් අවුරුදු 4කට ලක්ෂ 5ක ණය මුදලක් අවුරුදු 4කට එතකොට මේ අවුරුදු 4කට අනුමත වුණාම පොලි අනුපාතය අපිට දෙනවා 14.5 14.5 පොලි අනුපාත දෙන හැබැයි අවුරුදු 4යි. ඊටරට ගෙවන්න තියෙන මොකද වාරිකය ඔටෝමැටිකලි වෙනස් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා අවුරුදු 4න් ගෙවලා ඉවර කරද්දී ඔයා වැඩිපුර ගෙවා තියෙන ගාණ තමයි පොලිය විදිහට මෙතනින් පෙන්වන්නේ. එතකොට මේ වීඩියෝ එක තුලින් මම ඉදිරිපත් කරපු වීඩියෝ එක තුලින් ඔබ යම් කිසි දෙයක් ඔබගේ දැනුමට එක් කරගත්තා නම් මගේ ඉදිරි වීඩියෝත් මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට මම ඊළඟට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ චෙක් පතක් කොහොමද උදාගන්නේ, චෙක් පතක් කොහොමද කියන්නේ, සමහරවිට අපස්ථාර ලක් වෙන තරක් තමයි චෙක් පතක් ලිවීමේදී කොහොමද දිනේ සඳහන් කරන්නේ, ඒතර චෙක් පතර යටින් දින අංක කොහොමද හඳුනගන්නේ, බැංකුවක චෙක් පතක් කොහොමද තවත් බැංකුවක තැම්පත් කරලවන්නේ, ඒ යනාදී දෑ පිළිබඳව මම චෙක් පත පිළිබඳව ඊළඟ වීඩියෝ එකෙන් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ වීඩියෝ ගැන සැහැන්නට පත්තම් වෙනා ඔබට අදහස් සහ චෝදනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්.